දෙපනමත්‍යංශයේ මගින් ක්‍රාප්මක කරන ප්‍රාථමිකංශවල දරුවන් සඳහ ආහා ලබාදීම වැට සහ ග න් පස් න්ත ෝස ාලික වි්‍යලයේ දීද පැවැත්වන. එම වි්‍යාලේ ප්‍රාමිකංශේ දරුවන් හරසේදනකුට පමණ ආහාර ලබාදුන්න විද්‍යාල විදහල්පති ේරි සමකෝන් මහත්ම ඇළ පරිසක් මෙමවස්ථාවට එක් වුණ. පහල උඩුගම්පල බටහිර කොට්ටාශය සභහව සංවිධහන කළ සෞඛසායනයක් වදවත්ත කිරල ප්‍රාශාලාවේ දී පැවැත්වුණ. ක්ෂය ඇතුළු රෝග හඳරා ගනීමේ සයන පැවැත්තුනු අතර ගම් පහ රෝහලේ වදවරු ඇළ කාර ම්ඩලේ ඒ සඳ හසහයි ලබ දුන්න පිකා රෝගයට ගුදුර වූ කොඩා දරුවන්ගේ සහ ඔවුන්ගේ පවල්වල සාමාජිකයන්ගේ මානසික වර්ධනය වෙනුවෙන් උපදේශක වැඩසට හනක්ම් දෙව්ල පිටියදී පැත්වන. රෝගී දරුවන් වෙනුවෙන් මදහස යාාවජීව මාපිය කැපකරුකමයක් ද අරම්භකිරුණා. මෙමවස්ථාවට සහාගි වූ සියලු දෙනා වෙනුවෙන් වියලි ආහාර හා මුල්්‍යයාදහර ලබාදුන් අතර ඊට දායකත්වය ලබාදුන්නේ තුන්සිය හයබී දෙක්ක සිංහ සමාජයේ ළමාපිලිකා ඒකැයි. තල න්තොම ජාක පසේ සිු දරුවන්ගේ කුසලතාවන් එල්දැක්වීමේ ප්‍රංයක් විද්‍යාලයේ ආදිසිසුන් වව ්‍රලංකා නීතිච්ඥංගමය සබහපති ජෙෂ්නනිතිීඥ කුශල නවරත්න සහ. පලවන බලකායේ බලකාධිපති මේජජනරල් සාලිය අමුණුගම පනස්තුන්වන සේනාංකගේ සේනාධිපති, ශානක රත්නායකෑන මහතුරුගේ පදහනත්වයෙන් පැවැත්වුණ. පසලේ දරුවන් ගායන වාදන නර්ථන ඇතුළු විශේෂංග රැසක් මෙහිදී ඉදිරි පත් කලා. පු දශයක් ෙසා එක්ම තමාව සංවිධහන කළ වැඩසටහනකක් ොළඹමදීප පවැත්වුණ. පසුගේ කාලේ සාකච්ඡාවට බඳ වූ වසර පහලවින් රට සංහර්ධනය කිරීමේ උපායිමාර්ගික සැසුම දේශාලන නාකින් හමුව ඉදිරිපත් කිරීම මෙ දීසි දුකරුණ. පිරිපු දේශයක් දෙෙසා සංවිධනය සහපති ආනන්දවසිංහ මහ විසින් පැමි සිි දේශාලත් චන්ට, වැඩ පිබල පිබඳ පටපත් ල වශයෙන් වෙදාදුන්න. යිවඩනග මුස්ලිම් පල්ලේ සහෝගේ ඇතිබ බත්තරමුල පාස තුනක සිසුන් ඉදහ පසයක් සහ, ඔවුන්ගේ දෙමපියන් සහඳධ කරගැනිමින් ස්තා ආගිකුත්වයක් ත්තරමුළල විද්‍යාවර්ධන වි්‍යාලේදී පැවැත්වනා තුන්වල වට සංවිධනක මෙම වැඩසටනට ශ ලංකා ස්ලිම් සිවිල් සමාජය සහ, ශ්‍ර ලංකා සුපකිච ංවිධහනය සහහි ලබාදුන්න. ආගමික ප්‍රජාවන් සමග සමඳතා ගොඩනගීම සහ, උපවාසේ අදකින් බෙදාගැනීම මෙම උත්සවේ අරමයි. ගිිය නුදන්නඩ ජතවනාාම විහරස්ථානය අභිනමෙන් ඉදිකළ චෛතේ ධාතු තැන් පත්කිරීම හිට පුජනාදතිපති මෛත්‍රපල සිස හතාගේ ප්‍රහනත්වෙන් සිදු කරු. චෛත දිකිරීම සදහස් ලාංකිකු මුූල්ල ප්‍රපාන ලබාදී තිත්‍ර හාරස්ථ දායික දයිකාවන්ද ඊට සහය ලබාදුන්න මෙම විහාරස්ථානයේ දෙස්විදෙස් බහෝ පිරිසක සීල සසාධ භවන වැඩස තහන් වලට සභාග වනවා. සෑම සනුරාධිනකම පැවැත්වන ධර්ම දේශවනය සඳහද බොෝ පිරිසකක් මෙම විහරස්ථානයට පැමිණෙනවා.